බන්දනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්තේ මහතා විසින් 26 වෙනිදා වැලිකඩ බන්දනාගාරයේ තුල සහ පසුගිය 12 වෙනිදා පස්වරුවේ අනුරාධපුර බන්දනාගාරයට පැමිණ එහි විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින සිරමැදිරිය තුල සිටි සිරකරුවන් 8 දෙනෙකු පිටතටගෙන දනගස්වා ඉන් එක් සිරකරුවෙකුගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ මෙවන් පසුබිමක් තුල බන්දනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරින් ඉල්ලා අස්වන බවට වූ ලිපිය ලොහන් රත්නත්තේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබුණු අතර ජනාධිපතිවරයා විසින් එය පිළිගත් බවට ජනාධිපති මාධ්‍යංශ විසින් තහවුරු කරනවා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්තේ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිරකරුවන්ගේ අයිතීන් සුරකීමේ සංවිධානය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කරනු ලැබුවා අපි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විදිහට පැමිණිල්ලක් දාලා කිව්වේ මේ රාජ්‍ය අමාත්‍යවරයා කළා තියෙන භයානක අපරාධයක් මේ අපරාධය පීඩාකාරී ආයුධ පැනතේ යටතේ ගැනෙන අපරාධයක් ඒ අනුව තාමත් ඉක්මනින් ඔහු අත්අඩංගුවට ගන්න කිව්වා මේ අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම විමර්ශනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබුණා අද පත්තරේ වැඩසටහනින්ද ඒ පිළිබඳව විමසා සිටියා ඔබතුමාගෙන් අහන්න ටෝනී ජිනීවා මානවහිමිකම් ගැන කතා කරන වෙලාවක ජාත්‍යන්තර බලවේග අපේ රටට ස්වාධීනත්වයට අත්පොවන්නට යම් යම් පිබුරුපත් සකස් කරමින් ඉන්න මොහොතක මේ ඇතැම් දේශපාලඥයන් රටට අහිතකර විදියට ගතු කියන්න බලන් ඉන්න වෙලාවක එල්ලවෙන චෝදනාවක් මේක ආණ්ඩුව සෝදානම්ද ඍජුව නිවැරදිව අපක්ෂපාතීව පරීක්ෂණයක් පවත්වලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න उपदेश साधारण परीक्षण बलगन අතිශෝක්තිය මවන්නට හරි මූල බීජයක් සැපීම නේද ගැටලුකාරී බවට පත්වලා තියෙන්නේ අනිවාර්ය මේක නිසා තමයි අපි පැමිණිල්ල අපේතිය මේ වගේ පරීක්ෂණ කරන්නේ. ඉතින් අතිශෝක්තියෙන්ද එහෙම නැත්නම් ඒ සිද්ධුම මොන තරම් දුරට සත්‍යතාවක් තියෙනවද? ඒ යනවා තමයි ඉතින් කටයුතු කරන්නේ. ඒක තමයි පොලිසිය රාජකාරිය.